ඉතින් මේ දවස් ටිකේ හොයාගත තොරතුරු මොනවාද? විශේෂම දෙයක් කියලා නම් කියන්න අමාරුයි මොකද ඉතින් රිසර්ච් එක පටන් අරන් තාම දවස් 2 3 ඉන්නේ ගත වුණා. තව දවස් කීයක් විතර ගත වේද? පුතාගේ රිසර්ච් එකට. මම කියන්නේ වැඩි මොනවත් දවස් අත දෙකක් විතරයි. මට විඩ්මන් කිව්වා පුතාට කැලේවි අපේ හිටපු ඩ්‍රයිවර්ව හම්බ වුණා කියලා. ඇත්තද? මම මේ වීලුවක් නේ කලේ නැත්තේ. කවුද පුතාට සයිමෝන් ගැන විස්තර කිව්වේ? මට මේ කැලේදී හම්බෙච්ච මිනිහෙක් කිව්වේ. මිනිහ මොනවද වෙන කිව්වේ? මොකුත් නැහැ ඇන්ටි. මම ওই පාළු යන්නත් එක මිනිහත් එක්ක ටිකක් කතා කරගෙන හිටියේ. මිනිහගේ නම මොකද්ද? මම ඇහුවේ. පුතාට මම මේ කියන්නමයි හිටියේ. මේ වටේ පිටේ ඉන්න මේ වලව ගැන ඉරිෂ්‍යා කරනවා. අපි හොඳින් කාලා බීලා ඉන්නවා. දරන්න බෑ. ඒක නිසා පට්ටපල් බොරු මේ පළවුව ගැන පතුරුලා තියෙන්නේ. පුතා ඒවා විශ්වාස කරන්න යන්න එපා. නෑ ඇන්ටි මං ඌව විශ්වාස කරන්න. අතරම සයිමන්ට මොකද උනේ? කවුද දන්නේ පුතා? උදේ වැරට ආවා. ඩේවිඩ් එක්ක නුවර ගිහින් ඇවිත් ගෙදර යන්න ඕනේ කියලා හවස ගෙදර ගියා. ඉන් එහා දෙයක් අපි දන්නේ නැහැ. ඒ වුණත් ඉතින් තමන්ගේ වලව්වේ වැඩ කරපු කෙනෙකුට එහෙම දෙයක් වුණාම විට වැඩි ටිකක් සැලකිලිමත් වෙන්න ඕනේ නේද? බැලුවා පුතා බැලුවා. අපිට කරන්න පුළුවන් හැම දෙයක්ම කෙරුවා. පොලිසියටත් කිව්වා. ඒ කිසිම වැඩක් වුණේ නැහැ. මං හිතන්නේ කැලේරි මරු වැලක්වත් පෑගෙන්නේ නැති. දුක් වෙන්නේ පසුමනාවති. දන්නවනේ විල්මන්ගේ හැටි. පොඩි බේබි අරින්ද මාත්‍යේ කාමරේට යනවා කියලා මට ගහලා හරියන්නේ නැහනේ. අහිංසක මට තමයි හැමම ගහන්න බන්නේ. එහෙම කියන්න එපා සුමනාවති. මං සුමනාවතියට කවදාවත් දොස් කියලා නැහැ. ඒකනි මං ලොකු බේවිට මෙච්චර ආදරේ. ඉස්සර නම් පොඩි බේවි මට හරියට පණිනෝ. අතට අහුවෙච්ච එකෙන් ගහනෝ. ඒත් අරවින්ද මාත්‍ය ආවට පස්සේ පොඩි බේවි ගොඩාක් හොඳ වුණා. දැන් ඉස්සර වගේ නපුරුත් නැහැ. මාගරට් තාම එක උනත් දැන් ලඬු කරන්නේ නෑනේ. ඒ බව මට තේරුණා. අරවින්ද අයියා ආවට පස්සේ නම් ගොඩාක් වෙනස් වුණා. එක අතින් ඒක කොච්චර හොඳද? අඩු ගානේ නංගිවත් සන්තෝෂෙන් ඉන්නවනේ. මට නම් හරි පුදුමයි. පොඩි බේබි අරවින්ද මහත්තයා කාමරේට යනකොට මාගරට් තාම මුකුත් කියන්නේ. ඒතයි ලොකු බේවිට මාගරට් හම් අරවින්ද මහත්තයත් එක්ක කතා කරන්න එපා කියන්නේ. මං දන්නේ සුමනාවති. මාගරට් හම් හරි අසාධාරණයි. පොඩි බේබි ඉපදෙන්නත් කලින් ඉඳලා ලොකු බේබි අරවින්ද මහත්තයාව අඳුරනවා. මේ මේකේ ලොකු බේබිටම තමයි නීති රීති දාලා තියෙන්නේ. ඒකට කමක් නැහැ. ඒ අරවින්ද අයියා හිතාගෙන ඉන්නේ මං එයාව ඌමනාවෙන්ම මග අරිනවා කියලා. ඒකයි මට දුක. මං අරවින්ද මහත්තයාට කියන්නම්කෝ.
මාගරට් ටවුන් ලොකු බේවිට නීති රීති දාලා තියෙන හින්දායි කතා නොකරන්න කියලා. එපා. එපා සුමනාවති. මොනවා වුණත් ඒ මගේ මමී. මමීට විරුද්ධව මම මුකුත් කියන්නෙත් නැහැ. මං කරන්නෙත් නැහැ. අම්මා නිදාගන්නේ නැද්ද? නිදි මත නෑ දුවේ. කොහ මල්ලි? මල්ලි නිදි. අද ආපු මහත්තයව අම්මා අඳුරන්නේ ගොඩක් කල් ඉඳලාද? ඔව්. හැබැයි මං ඒ මහත්තයව දැකලා තිබුණේ නෑ. අහලා තිබුණා. ඒ මහත්තයාගේ තාත්තා වලව්වේ හාමුලගේ ළඟම හිටවතේ. නුවර පැත්තේ ලොකු අලව්කාර ඇත්තෝ. මට නම් හරි පුදුමයි ඒ මහත්තය මේ ආපු ගමන ගැන. ඒක තමයි. අපිත් එක්ක හරියට කතා කරේ අවුරුදු ගාණක් ඉඳලා දන්න අඳුරන උදවිය වගේ. ඒ මහත්තයාගේ හිත රිද්නද දන්නේ නැහැ. මල්ලි කතා කරපු විදිහට ඒක නේන්න කොහෙද මේ ළමයට කිව්වට යමක් අහන්න එකක් ඒ මලව්වට සම්බන්ධ කවුරු හරි දැක්කොත් ඇඟට කඩාගෙන පනිනවා ඩේවිඩ් හාමුගේ මරණය ගැන අරවින්ද මහත්තයාට සැකයි වගේ. ඔව්. ඩේවිඩ් හාමුයි ලොකු හාමුයි දෙන්නවම හිතාමතා කවුරු හරි නැති කරා නම් එන හත වදින්න ඕනේ. ඩේවිඩ් හාමු රත්තරම් මනුස්සයා. හරිම කරුණාවන්තයි. පව්.
अरविंद महत्या सोहम को अरविंद महत्या अरविंद महत्या महत्या सर्पेलो विल्मन के निके अत्ते पुता, ऐ मेरा देगुड़ा हरी बात त्यावी दिन नगी है, हरी ये ढोरू हल्ला हन्ने वागे। माँ, माँ ये सोहन कोतलंग थी, ब्रेनी वधक का। पिन्ने पे? वैदी मेल्ला और उत्तक गिनवा मंदन्ने मंगे देखे ग्रनी वमाई डेविड डंकल के सोंग को तलंगा इटी पंद्रह मुकुट पत्तो करेगे ना वाह ज्वेला आइडिया मटना में किसी दिया तेरे ने मटने का पिस्सू आगे अरविंद महत्या जीवित बेरुने मांग हिंदा के हितागत तो थोड़ा ही आई आई ये ढोंढ रहे हैं विश्वास द ये रहा आई ये देख के ग्रैनी वो केला हे ग्रैनी मुतामाई मगे ऐसे के मटे विश्वास आई नंगी अने आईये आईया पुलवान तरह एक मटे महीन आना आईये मम्मी आईये के होंदे टाइ किया ने